ඉතිං මෙන්න මේ විදියට තමයි මම කේක් කෑල්ල බොක්ස් එකට දාලා රැපින් පාට් එක ඉවර කරලා අවසාන ෆිනිෂින් එක විදියට තියෙන්නේ මෙන්න මේ මම හදපු වෙඩින් කේක් කැරි ටික. ඉතිං ඔයාලට වෙලාසනේ මම පෙන්නවා මම කොටස් දෙකකට අප්ලෝඩ් කරා කොහොමද හරියට වෙඩින් කේක් එක හදාගන්නේ, හරියට බේක් කරගන්නේ කියන කාරණාව. ඉතින් මේකෙදි මම පෙන්වන්නේ ඔයාලට කොහොමද මාසිපන් අයිසින් එක හදාගන්නේ, ඒ වගේම තමයි කොහොමද රැපින් පාට් එක කරන්නේ කියලා. ඉතින් මෙතනදී මම කජු හොඳට පිටි වෙනකම් බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් අපිට මේ මාසිපන් අයිසින් එක හදන්න ඕන කරන්නේ අයිසින් සීනි, ඒ වගේම කජු පිටි හෝ ආමන් පිටි, ඒ වගේම තමයි බිත්තර සුදු මද සහ ඔයාලා කැමති නම් ආමන් ඩෙසර්ට්ස් හෝ වැනිලා. ඉතින් මේ තියෙන්නේ මම කුඩු කරගත්තු කජු ටික, ඒ වගේම තමයි අයිසින් සීනි, ඒ වගේ තමයි බිත්තර සුදු මද. මම මෙතනදී අද එකතු කරගන්නේ වැනිලා. මම ආමන් එසන්ස් රෝස් එසන්ස් මුකුත් එකතු කරගන්නේ නැහැ, මොකද වෙඩින් කේක් කෑල්ලේ අපි ඕනටත් වඩා ඇත්තටම එකතු කරලා තියෙන නිසා. මොකද මට හිතුණා තව එකතු කරගත්තොත් අර ආමන් රස වැඩි වෙන නිසා. ඉතින් ඔයාලට තී පුළුවන් නම් කජු පිටි වෙනුවට ආමන් පිටි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කජු ප්‍රමාණය වැඩි වෙන තරමටත් මේ මාසිපන් අයිසින් එක රසයි. ඉතින් අයිසින් සීනි සහ බිත්තර සුදු මද, ඒ වගේම තමයි කජු පිටි ටික එකතු කළා, ඒ වගේම වැන්ලා ටිකත් එකතු කළා. මම මේ ඩෝ එකක් විදිහට මේක හදාගන්නවා. අයිසින් සීනි එකපාර එකතු කරන්න එපා. අයිසින් සීනි ටික ටික එකතු කරලා තමයි අපිට ඕන කරන කන්සිස්ටන්සිකට මේ ඩෝ එක හදාගන්න ඕනේ. ඉතින් අයිසින් සීනි එකපාර ඔක්කොටම එකතු කරන්න එපා. ටික ටික එකතු කරන් ඉස්සෙල්ලා කිව්වා වගේම අයිසින් සීනි මේ ඩෝ මේ හදාගන්න මාසිපන් අයිසින් එකට ටික ටික එකතු කරලා අතේ නොවැළෙන පදම එනකන් ටික ටික තමයි එකතු කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ගන්න වෙඩින් කේක් ප්‍රමාණයට මේ දීලා තියෙන මං දීලා තියෙන රෙසිපි එක ප්‍රමාණය වල වැඩි කරලා හදාගෙන හදාගන්න. දැන් මම මේක හදාගත්තේ කෑලි 200කට. ඉතින් ඒ නිසා ක්වොන්ටිටි එක වැඩි. ඉතින් දැන් මේ තියෙන්නේ වෙඩින් කේක්ස් ටික. මම එදා බේක් කරන දවසේ ගෝල්ඩන් සිරප් ඒ වගේම තමයි ජෑම් එකතු කරලා තමයි මේක බේක් කරගත්තේ. ඉතින් දැන් ආය වතාවක් මම ගෝල්ඩන් සිරප් සහ ජෑම් එකතු කරගන්නේ නැහැ. ඔයාලට අර පොඩක් ඩ්‍රයි ගතිය වගේ තියෙනවා නම් මී පැණි එහෙම නැත්නම් ගෝල්ඩන් සිරප් ජෑම් එකතු කරගන්න පුළුවන්. ඉතින් මට ඇත්තටම අවශ්‍ය නැහැ, මොකද හොඳට මේ කේක් එකේ හොඳ අර තෙත ගතිය තියෙනවා මම හදාගත්තු මේ කේක් වල. ඒ නිසා මම නැවත වතාවක් එකතු කරන්නේ නැහැ. ඉතින් මෙහෙම එක කේක් කැල්ලක් අරගෙන කුඩු කරලා පොඩ්ඩක් කෑලි වැටි වශයෙන් කඩාගෙන ඉතින් මෙන්න මේ ට්‍රේ එකට මම මෙන්න මේ විදියට එකතු කර ගන්නවා. ඉතින් අතින් ඔයාලට පුළුවන් ග්ලව්ස් එකක් වුණත් පාවිච්චි කරන්න, අතේ තෙත ගතිය නැතුව පිරිසිදුව මෙන්න මේ විදියට මේ කටයුතු ඔයාලට කරගෙන යන්න පුළුවන්. මේ කෑලි හොඳින් තද කරලා අතින් අර කේක් එක පොඩ්ඩක් පොඩි කරලා මේ කොටු වලට මේ ටික ටික පුරවන්න ඒ ගාන උස ප්‍රමාණය එනකම්. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ වතුර ගතිය පොඩ්ඩක්වත් මේ අතේ තියාගන්න එපා. අනිවාර්යයෙන්ම අත හොඳට තෙත මාත්තු කරලා තමයි මේ වැඩේ වල කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට සියලුම වෙඩින් කේක් වලට ඕන කරන කොටු ටික මම අතින් ටික ටික දදා පුරව ගන්නවා. ඉතින් මෙන්න මේ විදියට පුරවගත්තට පස්සේ මේක කෑඩි වශයෙන් ගලව ගන්න ඕනේ. එහෙම ගලවගත්තට පස්සේ මාසිපන් අයිසින් එක උඩට එකතු කරලා රැප් කරන්න තමයි තියෙන්නේ. ඉතින් හොඳින් තද කරගෙන චුට්ටක් උඩට උස්සලා පොඩ්ඩක් කෑල්ලකට පොඩි පුෂ් එකක් දුන්නාම මේ කෑඩි ගැලවෙනවා. ඉතින් මේ අර ඒකයි අපි කේක් ටික හොඳින් පොඩි කරගත්තට පස්සේ අර මේ අපි දාගන්න මේ කොටු ඇතුළටත් හොඳින් තදට දාගන්න ඕන, නැත්නම් අර කෑලි වශයෙන් ගැලවෙන්න පුළුවන්නේ. ඉතින් ලස්සනට මෙන්න මේ වගේ කොටුවක්කට ස්වභාවයකට අපිට මේ වෙඩින් කේක් කෑල්ල කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනව නේද මේ තියෙන මම හදාගත්තු ගෝල්ඩන් වෙඩින් කේක් එක. ඉතින් දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මාසිපන් අයිසින් එක කොහොමද මේ වෙඩින් කේක් කෑල්ලට එකතු කරගන්නේ කියලා.
ආයිති මාසිපන් අයිසින් ඔක්කොම එක පාර ගන්න බැහැ නිමක දනික මේ අයිසින් එක චුට්ටක් ඇලෙන ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා මම කොටසයි ගන්නෙ මෙන්න මේ විදියට ඔයිල් පේප එක මැදට තියලා මම මේ විදියට රෝල් කරගන්නවා. ඔයාලට පුළුවන් ඉටි කොලයක් වුණත් මේ සඳහා පාවිච්චි කරන්න. මම මේ අරන් තියෙන්නේ පාෂ්මන්ට් කියන්නේ අර බේකින් අපි කේක් බේක් කරන්න ගන්න ටිකක් ඝනකම් කොලේ. ඒ කියන්නේ දැන් ඔය ඔයිල් පේපර් එක නෙමෙයි මේකට කියන්නේ පාෂ්මන්ට් කොලය. ඔයිල් පේපර් එක හරි තුනි මේ කොලේ ටිකක් ඝනකම්. ඉතින් එහෙම නැත්තම් ඔයාලට පුළුවන් ඉටි කොලයක් මේ සඳහාත් පාවිච්චි කරන්න. ඉතින් මම කරේ මෙන්න මේ විදිහට තුනී කරගත්තට පස්සේ මම අර පාවිච්චි කරපු එකම ට්‍රේ සයිස් එකෙම මෙන්න මේ විදිහට කෑලි වශයෙන් කපාගත්තා. එතකොට මට ලේසියෙන්ම අර කේකේ කුඩින් මේක අතුර ගන්න පුළුවන් එක හා සමානවම. ඉතින් ඔගොල්ලෝ කැමති විදියක් ඔයාලට කරන්න පුළුවන්. මොනවාද සමහරක් අය කේක් එකම කපහදපු කේක් එකම උඩින් තියලා ඔය විදියට කපනවා. එහෙම නැත්නම් මේ වෙන වෙනම කපලා කේක් කෑල්ල උඩින් එකතු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට තමයි මම කරේ. ඉතින් දැන් මේ කේක් කෑල්ල මෙන්න මේ විදියට අරගෙන අර කපාගත්තු මාසිපන් අයිසින් එක උඩින් අතුර ගන්න තමයි තියෙන්නේ. ඉතින් රැපින් පාට් එක කරද්දි පොඩ්ඩක් ඒක අතින් හදලා පුළුවන් ඔයගොල්ලන්ට මේ කේක් කෑල්ලේ ස්වභාව වෙනකන් එක හදා ගන්න. ඉතින් ඔයාලා මේ කේක් කෑලි සියල්ලම එකපාර හදාගෙන ඉවරුණාට පස්සේ මේ මාසිපන් මැඩේ කරන්න. මොකද නැත්තම් දෙකම මික්ස් කරගෙන කරන්න ගියොත් ඔයගොල්ලන්ට කරන්න අපහසුයි. මුලින් කේක් කෑලි සියල්ල බාර අරන් තියෙන කේක් කෑලි සියල්ලම හදාගත්තට පස්සේ මාසිපන් අයිසින් එක කේක් කෑල්ල උඩින් දාන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු වෙඩින් කේක් පීසස් ටික. දැන් ඔයාලට පෙන්නන්නන්නේ රැප් කරන විදිය. ඉතින් මෙන්න මේ වගේ ඔයිල් පේපර්ස් තියනවා ගන්න. මේ වගේ කැන වෙඩින් කේක් සඳහාම තියෙන ඔතන කොළ තියනවා කේක් බඩු කඩවල් වල මිලදී ගන්න. ඉතින් මේ වගේ වෙඩින් කේක් කැල්ලක් අරගෙන ඉතින් මේ ඔයිල් පේපර් කොළයක් අරගෙන එකක් තියලා මේක නමා ගන්න තමා තියෙන්නේ. සාමාන්‍යයෙන් නමන දැන් අර මම ඉස්සලා තිබ්බා වගේ නෙමෙයි මේ මාසිපන් එක යටට හිටින්න මෙන්න මේ විදිහට තියලා තමයි නමන්න ඕනේ. ඔලට පුළුවන් මේ ධාර දෙක එකතු කරලා තව දෙපටකට නමන්න. එහෙම නැත්නම් ওই විදිහට කොන් කොනුයි ධාරයි මෙන්න මේ ආකාරයට නමා ගන්න පුළුවන්. ඉතින් මේ කොළ සෙට් එකේ 100ක් විතර තියෙනවා. කොළ රුපියල් 400 ගණක් වගේ තමයි උනේ. අනිත් විශේෂ දෙය තමයි ඔගොල්ලෝ මේ වෙඩින් කේක් ඔතනකොට අනිවාර්යයෙන්ම ඔයාලගේ ඕඩර් එකක් නම් ඒ ලං වෙලාම කරන්න. මොකද කේක් ඔතන එක ලං වෙලාම කරන්න ඕනේ. නැත්නම් ඔලට නැවතව කොළ මාරු කරන්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ කේක් හදලා බලන්න. එතකොට ඔයාලට තේරෙනවා අර සාමාන්යයෙන් අපි දවස් 20ක් 25ක් තියලා තිබ්බනේ. එතකොට මේ අඩියට යම් තෙල් වගේ දෙයක් බහිනවා. එතකොට දැන් අපි වේලාසන මේක රැප් කරොත් මේ කොළවලත් මේ තෙල් වගේ ගතිය උනන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ලං වෙලාම කේක් ඔතන්න ඒක මතක තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි එතුවට පස්සේ ෆයිනල් අවුට් ලුක් එක. ඉතින් ඔයාලට කැමති විදිහකට මේක ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං හදපු කේක් වල ෆයිනල් අවුට් ෆිට් එක. ඉතින් කේක් බොක්ස් එකට දාලා මෙන්න මේ විදිහට රැප් කරලා මේ බොක්ස් වලට දාලා මේක රැප් කරේ. ඉතින් මේ තියෙන්නේ මං හදපු වෙඩින් කේක්. ඉතින් හිතනවා ඔයාලට දැනුමක් හම්බෙන්න ඇති කියලා කොහොමද හරියට වෙඩින් කේක් කෑලක් හදන්නේ, ඒ වගේම ඔතාගන්නේ, මාසිපන් අයිසින් එක හදන්නේ. මේ සියලුම දේ මගේ වීඩියෝ තුනේම අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ විදිහට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න,